Hi lamai, manga dalte kena ave keep denin me illapu video ekak. Kalani mage university ekke BA degree ekata karanna puluwan subject monada kiyala godak ay magen ahala thibba. Itin man me subject gana kiyala denna vistara ganne mata labunu shishya atpothe. Oya Kalani university ekata enna inne kenek nam oya register karagena yorunata passe orientation program ekak tiyenawa. Itin eke di me shishya atpotha oyalata labenawa. මේ ශිෂ්‍ය අත්පොතෙන් උපාධි පාඨමාලාවලට අදාළ මූලික කරුණු පූර්ව අවශ්‍යතා මෙන්ම යුනිවර්සිටි එකේ අංශ පිළිබඳ සියලු විස්තරයක් අඩංගු වෙනවා. ඉතින් දැන් අපි බලමු A-level arts කරපු කෙනෙක්ට කැලණිය යුනිවර්සිටි එකේ කරන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවද කියලා. කලා උපාධි පාඨමාලා පීඨ දෙකක් මගින් පවත්වන ලබයි. මානව ශාස්ත්‍ර පීඨය, සමාජ විද්‍යා පීඨය. ඉතින් මේ පීඨවලට වෙන් කරන ලබන්නේ A level වලදී කරපු සබ්ජෙක්ට් සහ A level වලදී ලබාගත් ඉසෙඩගේ පදනම් කරගෙන. තමා ආයතන පීඨයෙන් උපාධිය සඳහා අවම වශයෙන් විෂයන් දෙකක්වත් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මානව ශාස්ත්‍ර පීඨය මුලින්ම ආරම්භ කළ පීඨය ලෙස හැඳින්විය හැක. අධ්‍යනංශ 10කින් සමන්විත වේ. මෙම පීඨයේ සියලු විෂයන් භාෂාව සංස්කෘතිය බෞද්ධ අධ්‍යයනය ආගම් ලලිත කලා යන ප්‍රධාන මාතෘකා කිහිපය ඔස්සේ සැකසී ඇත. දැන් අපි බලමු මානව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යනංශයන් මගින් ඉදිරිපත් කරන විෂයන් මොනවාද කියලා. සිංහල අධ්‍යනංශය සිංහල සිංහල සාහිත්‍ය විචාරය. ඉංග්‍රීසි අධ්‍යනංශය ඉංග්‍රීසි අධ්‍යයනය. පාලි හා බෞද්ධ අධ්‍යනංශය පාලි බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය බෞද්ධ මනෝ විද්‍යාව. සංස්කෘතිය හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනංශය සංස්කෘතිය හින්දු දර්ශනය වාස්තු විද්‍යාව. හින්දි අධ්‍යනංශය හින්දි. නූතන භාෂා අධ්‍යනංශය ප්‍රංශ ජපාන් ජර්මන් චීන රුසියන් කොරියන් ස්පාඤ්ඤ. වාග් විද්‍යා අධ්‍යනංශය වාග් විද්‍යාව භාෂා පරිවර්තන ක්‍රම දෙවන භාෂාවක් ලෙස දෙමළ ඉගැන්වීම. බටහිර සාම්භාව්‍ය සංස්කෘතිය හා ක්‍රිස්තියානි සංස්කෘතික අධ්‍යනංශය බටහිර සාම්භාව්‍ය සංස්කෘතිය ක්‍රිස්තියානි සංස්කෘතිය. ලලිත කලා අධ්‍යනංශය දෘශ්‍ය කලා සැලසුම්කරණය හා ප්‍රාසංගික කලා අධ්‍යන ඒකකය දෘශ්‍ය කලාව හා සැලසුම්කරණය ප්‍රාසංගික කලා සාහිත්‍ය ප්‍රාසංගික කලා නර්තනය නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යන ඒකකය නාට්‍ය හා රංග කලාව ප්‍රතිබිම්බ කලාව සිනමා හා රූපවාහිනී අධ්‍යයනය ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනංශය දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම අධ්‍යාපන ඒකකය අධ්‍යාපන වේදය සමාජීය විද්‍යා පීඨය අධ්‍යනංශ 12කින් සමන්විත වේ. මෙම අධ්‍යනංශ මගින් උගන්වනු ලබන විෂයන් සංඛ්‍යාව 18කි. දැන් අපි බලමු සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යනංශයන් මගින් ඉදිරිපත් කරන විෂයන් මොනවාද කියලා. පුරා විද්‍යා අධ්‍යනංශය පුරා විද්‍යාව මානව විද්‍යාව සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය. ආර්ථික විද්‍යා අධ්‍යනංශය ආර්ථික විද්‍යාව. භූගෝල විද්‍යා අධ්‍යනංශය භූගෝල විද්‍යාව සංවර්ධන අධ්‍යයනය. ඉතිහාසය අධ්‍යනංශය ඉතිහාසය. ජාත්‍යන්තර අධ්‍යයනය අධ්‍යනංශය ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයනය. පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යනංශය පුස්තකාල හා විඥාපන විද්‍යාව. ජන සංනිවේදන අධ්‍යනංශය ජන සංනිවේදනය මහජන සම්බන්ධතාවය හා මාධ්‍ය කළමනාකරණය. දර්ශන අධ්‍යනංශය දර්ශනය මනෝවිද්‍යාව සාමය හා ගැටුම් निराකරණය. දේශපාලන විද්‍යා අධ්‍යනංශය දේශපාලන විද්‍යාව සමාජ සංඛ්‍යාන අධ්‍යනංශය සමාජ සංඛ්‍යානය සමාජ විද්‍යා අධ්‍යනංශය සමාජ විද්‍යාව. ක්‍රීඩා විද්‍යාව හා ශාරීරික අධ්‍යාපන අධ්‍යනංශය ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණය. දැන් අපි බලමු ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවලට අදාළ මූලික කරුණු මොනවද කියලා. විෂයන් තෝරා ගැනීම පූර්ව අවශ්‍යතා විෂය සමූහයන් ලෙස කොටස් 30කින් යුක්තව සලකා බලයි. ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමට ඇතැම් විෂයන් සඳහා පූර්ව අවශ්‍යතා සම්පූර්ණ කර තිබීම වැදගත් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ පෙන්වලා දීලා තියෙන පරිදි ප්‍රංශ ජපන්
A-level කරලා A-level pass වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අධ්‍යන අංශයෙන් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබීම මේ විෂය හැදෑරීමට පූර්ව අවශ්‍යතාවයක්. ඒ වගේම තමයි ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙනීම කියන මේ සබ්ජෙක්ට් දෙකත් හදාරන්න අපස උසස් පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විෂය සමත් වී තිබීම විෂයන් තෝරා ගැනීම පූර්ව අවශ්‍යතාවයක් වෙනවා. ඒ වගේම තමයි භාෂා පරිවර්තන ක්‍රම කියන සබ්ජෙක්ට් එක හදාරන්නත් වාක් විද්‍යා අධ්‍යන අංශය මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වෙනවා. දෙමළ දෙවන භාෂාවක් ලෙස දෙමළ ඉගැන්වීම සඳහා සාමාන්‍ය පෙළ දෙවන බස සමත් වීම හා වාග් විද්‍යා අංශයේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්ය වෙනවා. සමාජ සංඛ්‍යානය කියන විෂය හැදෑරීමටත් අපොස සාමාන්‍ය පෙළ ගණිතය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම සලකා බලනවා. භූගෝල විද්‍යා විෂය සඳහාත් උසස් පෙළ විභාගයේදී භූගෝල විද්‍යා විෂය හදාරා සම්මානයක් ලබා තිබීම වැදගත් වෙනවා. සිනමාව සහ රූපවාහිනිය අධ්‍යයනය කියන සබ්ජෙක්ට් එක හදාරන්නත් නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විෂයන් තෝරාගද්දී අනිවාර්යයෙන්ම පූර්ව අවශ්‍යතාවන්ට අමතරව විෂයන් සමූහ වර්ගීකරණයද සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව විෂයන් කාණ්ඩ 10ක් යටතේ වර්ගීකරණය කරයි. එය එක් කාණ්ඩයකින් තෝරාගත හැක්කේ එක් විෂයක් පමණයි. විෂය කාණ්ඩ යටතේ දක්වා ඇති විෂයන්වල කෙටි නම තමා දක්වලා තියෙන්නේ. ඉතින් මම එහි තේරුම සහිතව මේ විදිහට දක්වන්නම්. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අක්කි මේ සබ්ජෙක්ට් එක හොඳයිද මේක හොඳයිද කියලා. ඉතින් හැම සබ්ජෙක්ට් එකක්ම හොඳයි. හැම සබ්ජෙක්ට් එකකටම වටිනාකමක් තියෙනවා. ඉතින් සබ්ජෙක්ට් තෝරා ගනිද්දී ඔයාලා අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන රැකියාවන් වලට ගැලපෙනවද? ඒ වගේම තමයි රැකියාවන් සඳහා ඉල්ලුමක් තියෙනවද යන්න බලලා සබ්ජෙක්ට් තෝරාගන්න එක වටිනවා. උදාහරණයක් විදියට ඔයා රට යන්න ඉන්න කෙනෙක් නම් ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනය වගේ විෂයක් කරන එක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි නූතන භාෂාවක් හැදෑරීමත් වැදගත්. ඒ වගේම ඔයා ටීචර් කෙනෙක් වගේ වෙන්න ඉන්නවා නම් අධ්‍යාපන වේදයේ හා පාසලේ පවතින විෂයන් දෙකක්වත් සබ්ජෙක්ට් එකක් විදියට හැදෑරීම ගොඩක් වටිනවා. ඒ වගේම තමයි රජයේ ගැසට් පත්‍රේ බලලා ඇප්ස් තියෙනවා ඒවා බලලා ඔයාලට පුළුවන් ඔයාලා කරන්න ඉන්න රැකියාවට ඉල්ලුමක් තියෙන සබ්ජෙක්ට් මොනාද කියලා තෝරගන්න. එක් එක් සබ්ජෙක්ට් වලට අදාළ මීට වඩා පුළුල් අවබෝධයක් ඔයාලට ලබා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ යුනිවර්සිටි එකේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් වල වීඩියෝස් බලන්න. ඉතින් YouTube එකේ ගොඩාක් තියෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්ස් වීඩියෝ. ඉතින් ඒවා බලලා ඔයාලට ගැළපෙන විෂයන් තෝරගන්න පුළුවන්. මම හිතනවා ගොඩක් අය මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් මං ගිහින් එන්නම්.